කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි කනදුල්ල ධර්මරාජ ආදර්ශ මහාවිද්‍යාලයේ කුලියාපිටිය නගරයේ සිට මාතම්පේ මාර්ගයේ කිලෝමීටර් 3ක් ගිය පසු කනදුල්ල ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පසු කරත්තේ වම්පසින් පිහිටා තිබෙනවා. සිසු දරුදරියන් 1200ක් පමණ ඉගෙන ලබන එම පාසලේ ප්‍රවීණ ඇතුළු මඩුල්ල 50 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. බොහෝ භෞතික සම්පත් වලින් සපිරි එකීක පාසල් 1000න් එකක් වන මෙහි අනාගතයේ හෙට දවස බාරගන්නේ ඉන්න දරුවෝ ඉගෙනගන්නේ හරිම ආසාවෙන්. උදෑසන 7:20ට මලමු සීනුව නාද වන විට සිසු දරුදරියන් සියල්ලන්ම පාරේ පාසලට පැමිණ අවසානයි. උදෑසනම පාසලට පැමිණෙන ශිෂ්‍යාවෝ තමන්ට පැවරුණු සියලු වැඩ කොටස් නිමා කරන්නේ හරිම සතුටින්. එකිනෙකා තමන්ට පැවරුණු සියලු පිරිසිදු කිරීම කරන අතර වාරයේ ක්‍රීඩාවට කැමැත්තක් දක්වන දරුවෝ ක්‍රීඩා පිටිය ග්‍රහණයට ගන්න හරිම උද්‍යෝගයෙන්. මේ නිසාම මේ වන විට විවිධ ක්‍රීඩා සංයෝජනය කරමින් වසරක් පාසා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගන්නට පවා හැකියාව ලැබී තිබෙනවා. උදෑසනම පාසලට ද තුන්දරුවන් තමන්ගේ පෝෂණය ගැනත් අමතක කරන්නේ නැහැ. විද්‍යාලයේ විදුහල්පතිතුමන් මේ සියලු වැඩ කොටස් අධීක්ෂණයට ලක් කරන්නේ ගුරු මණ්ඩලයේ නොමදු සහයෝගය සමගිනුයි. පාසලේ වැඩ කටයුතු ආරම්භ කරන විද්‍යාලයේ ආදරණීය දුවදරුවන් පරිසරයට හරිම ආදරෙයි. එනිසාම තමයි පරිසර බඩ කණ්ඩායම් එකතු වෙලා පාසලේ පිරියත අලංකාරය සඳහා මෙලෙස මල් වගාව ආරම්භ කළේ. උදැසන ආගමික වතාවත් සිදු කරමින් පාසලේ සියලු වැඩ කටයුතු ආරම්භ වෙනවා. ඒ සඳහා නොබෝතා එලිමහන් අභිනව බුද්ධ මන්දිරයක් ඉදු කරනු ලැබුවා. එහි මූලිකත්වයගෙන වැඩ කටයුතු කළේ විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී බඩවලගම සුමනානන්ද හාමුදුරන් වහන්සේ විසිනුයි. උන්වහන්සේගේ මෙහෙවීම යටතේ සියලු ආගමික වතාවත් සිදු කරනු ලබනවා. මෑත කාලීනව පාසල් පරිශ්‍රය තුළ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් සිදු වුණා. ඒ අනුව නවීකරණය කරන ලද කාර්යාල පරිශ්‍රය මැනවින් සකසා තිබෙනවා. වත්මන් විදුහල්පති එච්.එම්.එන්.කේ. බණ්ඩාර මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ලාගේ පූර්ණ කැපවීම මත අනදින කාර්ය මණ්ඩලය හරි අපූර්වට සියලු වැඩ කටයුතු සාර්ථකව ඉටු කරනු ලබනවා. ක්‍රීඩා කෞශල්‍යයන්ට උපන් හපන්කම් ඇති අවිද්‍යාලයේ ආදරණීය දූපුතුන්ට විදේශීය පුහුණුකරුවන්ගේ පවා සම්පත් දායකත්වය ලැබී තිබෙනවා. සියලු පහසුකම් වලින් සපිරි පන්තිකාමර විද්‍යාලයේ තිබුණත් එලිමහන් පන්තිකාමරයක අඩුව බොහෝ කලක සිට පැවතුණා. ඒ අනුව අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින චිචි ශිෂ්‍යාවෝ කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස එලිමහන් පන්තිකාමරයක් ඉදිකරනු ලැබුවා. මේ ඔබ දකින්නේ විද්‍යාලයේ පුස්තකාලය.
දැනුමින් පිරි සමාජයක් උදෙසා සිසුන් ඉලක්කගත කිරීමේ ප්‍රධානම කාර්යය බාර වෙලා තිබෙන්නේ පුස්තකාලය වෙත. එය මනාවට ඉටුවන බවයි අපට නම් පෙනී යන්නේ. විද්‍යාලයේ ප්‍රාථමික අංශය දෙසට නියතම කරන ඕනෑම කෙනෙකුට ඒ අවට ඉගෙනුම් පරිසරය නිර්මාණය කළ තිබෙන ආකාරය හරි අපූර්වට දැක ගන්නට ලැබෙනවා. මේ ඔබ දකින්නේ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ මිදි කළ තිබෙන ගණිත කාමරය. අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන සියලු සිසු දරුදරියන්ට ගණිත කාමරය වෙත ගොස් ඉගෙනුම් ආධාරතුලින් සපිරි මේ ගණිත කාමරයේ පාඩම් මාලාවන් සංවර්ධනය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. සියලු සෞන්දර්ය විශේෂේස්ත්‍රයන් ඔස්සේ අධ්‍යාපනය හදාරන්නට ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් සිටින මෙම විද්‍යාලයේ සංගීත කාමරයේ සංගීත පාඩමක් කරන ආකාරය තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ. මේලඟට ඔබ කැඳවාගෙන යන්නේ විද්‍යාලයේ නර්තන අංශයට. නර්තන විෂය හදාරන ශිෂ්‍යාවෝ තමන්ගේ හැකියාවන් එලිතක් පන්නේ හරි අපූර්වට. නර්තනාචාර්යතුමියගේ පූර්ණ කැපවීම මත සමස්ත ලංකා මට්ටම දක්වා ශිෂ්‍යාවෝ රැගෙන යන්න එතුමියට හැකියාව ලැබී තිබෙනවා. සියලු සෞන්දර්ය විෂයන්ට සේම චිත්‍ර විෂයටත් විශේෂ තැනක් හිමි වෙනවා. මෙහිදී ප්‍රවීණ ආචාර්යවරයෙකු යටතේ සිසුන් චිත්‍ර විෂය හදාරනු ලබනවා. ඒ අනුව පාසල් පිරියත අලංකරණය කිරීම සඳහා චිත්‍ර ඇඳ ඇති ආකාරයයි ඔබ මේ දකින්නේ. ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම දුවපුතුන්ට ඒ සඳහා දැනුම වර්ධනය කර ගන්නට සියලුම බිත්ති පූර්වල අපූර්වට චිත්‍ර ඇඳ තිබෙනවා. ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ සහ සමාගම්වල අනුග්‍රහයෙන් විද්‍යාලයට ලැබුණු වැසිකිලි පද්ධතිය අපිට දැක ගන්නට පුළුවන්. විද්‍යාලයේ ශිෂ්‍යපට අනුඛණ්ඩය වෙතයි ඔබව මේ රැගෙන යන්නේ. ද්විතීක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අප විද්‍යාලයට මහින්දෝදය තාක්ෂණ භාෂාමය විද්‍යාගාරයක් ලැබුණා. එහි ගණිත විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමන්ගේ විෂය දැනුම සංවර්ධනය කරගන්නේ හරිම ආසාවෙන්. අපි මේ දැන් දිවිසෙන්නේ විද්‍යාලයේ ගෘහ විද්‍යාගාරයට. ගෘහ විද්‍යාගාරයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් විෂය හදාරන දූදරුවෝ එහි සියලු වැඩ කොටස් නිමා කරන්නේ සියලු වැඩ කොටස් වලට සම්බන්ධ වන්නේ හරිම ආසාවෙන්. ඒ නිසාම තමයි ගෘහ විද්‍යා විෂය විද්‍යාලයේ මේ තරම් ජනප්‍රිය වී තිබෙන්නේ. මා ඔබට මුලින්ම ප්‍රකාශ කරා සර්ව ආගම් අදහන සිසු දරුදරියන් අධ්‍යාපනය හදාරන පාසලක් හැටියට මේ පාසල හඳුන්වන්නට පුළුවන් බව. එනිසාම තමයි කතෝලික ධර්මයේ ඉගෙන ගන්න දූත්පුතුන්ට මෙලෙස ආගම ඉගෙන ගැනීම සඳහා කාමරයක් සකස් කර තිබෙන්නේ. ශිෂ්‍ය සුභසාධනයට මුල් තැන දෙන විද්‍යාලයක් විදියට අපි කැමති ඔබව කැඳවාගෙන යන්නට විද්‍යාලයේ ආපන ශාලාව වෙත. ඉතා සහන මිලට ප්‍රණීත ආහාර පාන ලබා ගන්න හැකියාව ලැබිලා තිබෙනවා මෙම ආපන ශාලාවෙන්. පොතට පතට මුල් තැන දෙන අපේ දුවතරුවෝ ප්‍රායෝගික විෂයන් සඳහාත් අපකපුලා වැඩ කටයුතු කරන්නේ හරිම උනන්දු වෙන්නේ.
කෘෂිකර්ම විෂය උගන්වන ගුරුතුමිය සමගින් එකතු වෙලා විද්‍යාලයේ ගෙවත්ත නිර්මාණය කරන්න හරි අපූර්වට. ඒ වගේම විද්‍යාලයේ ගෙවත්ත ආසන්නයේම ඉදි කරලා තිබෙන පුනර්ජීව බලශක්ති අධිකාරියෙන් අපිට දුන්නු ජීව වායු ඒකකය තමයි ඔබට මීට පෙර දකින්නට ලැබුණේ. පසුගිය වසරේ මහින්දෝදයේ තාක්ෂණික බාසාමය විද්‍යාගාරය විද්‍යාලයට හිමි වුණත් මීට පෙර විද්‍යා විෂය උගන්වන්න සියලු පහසුකම් සපිරුණේ කනිෂ්ඨංශයේ විද්‍යාගාරය තුළින්. දෙදස් 2014 වසරේ මහින්දෝදයේ තාක්ෂණික බාසාමය විද්‍යාගාරය සිසු වෛද්‍යයට පවරනු ලැබුවේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින්. 2014 වසරේ ඔක්තෝබර් මාස 11 වන දින තමයි මහින්දෝදයේ තාක්ෂණික බාසාමය විද්‍යාගාරය සිසු වෛද්‍යයට පවරනු ලැබුවේ. එදා සිට මහින්දෝදයේ විද්‍යාගාරය තුළ විද්‍යාංශයේ සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් විද්‍යා විෂය උගන්වන්නට හැකියාව ලැබුණා. ඒ අනුව තමයි මෙතෙක් විද්‍යාලයේ කලා අංශයට සහ වාණිජ අංශයට සීමා වෙලා තිබුණු අපොස උසස් පෙළ විෂය ධාරා ජීව විද්‍යා විෂය ධාරා දක්වා ගෙන යන්නට හැකියාව ලැබුණි. එහි එක් කොටසක් වෙන්නේ නැනස දුරස්ථ අධ්‍යාපන ඒකකයට. එහි නැනස රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන වැඩසටහන් නැරඹීමට ඉඩකඩ සලස්වා තිබෙනවා. මේ ඔබ දකින්නේ නැනස දුරස්ථ අධ්‍යාපන ඒකකයට යාපදව තිබෙන බාසාමය විද්‍යාගාරය. එහි විවිධ බාසාමය ප්‍රවීණතා ලබා ගැනීමට සිසුන්ට අවකාශ සලසා තිබෙනවා. මහින්දෝදයේ බාසාමය විද්‍යාගාරයේ ප්‍රධානතම අරමුණ වුණේ විශ්ව ගම්මානයට පාවුස වන සිසු දරුදරියන්ට පරිගණක තාක්ෂණික දැනුම ලබා දීම. ඒ සඳහා පරිගණක 41කින් සමන්විත පරිගණක විද්‍යාගාරය මෙලෙස ස්ථාපිත කර තිබෙනවා. විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සියලු අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටු කරනවා වගේම ශිෂ්‍ය උපදේශනාංශයත් පාසල තුළ ක්‍රියාත්මක වෙන්නේ සිසු ගැටළුවලට අවශ්‍ය කරන්නා වූ සියලු උපදෙස් සපයමින්. නැවතත් අපි ඔබ මේ කැඳවාගෙන යන්නේ කාර්යාල පරිශ්‍රයට. විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් වෙද HMNK බණ්ඩාර මහත්මා පාසලේ පරිපාලනය කටයුතු අධීක්ෂණය කරමින් සංවර්ධනයට දායක වන නිසාම මෙවැනි ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. දැනුමින් හා යහපත් ආකල්පයන්ගෙන් මෙන්ම කුසලතාවයන්ගෙන් පිරිපුන් අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි වැඩ ලෝකය හා සම්බන්ධ සමබර පෞරුෂත්වයෙන් යුත් නිර්මාණශීලී දරු පිරිසක් බිහි කිරීමට දායක වීම අපගේ මෙහෙවරයි. ත්‍රිතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කනදුල්ල ධර්මරාජ ආදර්ශ මහාවිද්‍යාලය ඩොබෝතා මහින්දෝදයේ තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පවරනු ලැබුණා. ඒ මාධ්‍ය වාර්තා කළ ආකාරය අපි දකිමු. අනාගත සැලැස්මක් අනුව රටේ අධ්‍යාපනය ඉහළ නැංවීමට රජය කටයුතු කරනවා. ජනපති කුලියාපිටියේදී කියයි.
කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පාසල් තුනක ඉදිකළ මහින්දෝදිය විද්‍යාගාර සිසු ඉදිරිපත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ මහාවිද්‍යාලයට අද පෙරවරුවේ පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගැනීමට විද්‍යාලයේ දරුදරියෝ ක්‍රියා කළහ. එම විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදිය විද්‍යාගාරයේ සිසු ඉදිරිපත් කළ රාජපක්ෂ මැතිතුමා විද්‍යාගාරයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. ජනාධිපතිතුමා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීමට අමතක නොකළේය. විදුහල්පතිවරයාමින්ම ආචාර්ය මණ්ඩලයේ සමගද රාජපක්ෂ මැතිතුමා අදහස් හුවමාරු කරගත්තේය. මෙහි පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කළේය. 2005 අපි බාර ගන්නකොට තොරතුරු තාක්ෂණය පිළිබඳ තිබුණ දැනුම තමයි 100%. අද වෙනකොට ඒක 150%ට වැඩි ප්‍රමාණයක තොරතුරු තාක්ෂණය ගිහිල්ලා තියෙනවා. ඒක වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා 75%කට තොරතුරු තාක්ෂණ ඥානය සාක්ෂරතාවය ලබා ගන්නට අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඥානය අපෙන් හොරෙන් ගන්න බෑ කාටවත්. හොරෙන් ගන්න බැරි එකම දේ අධ්‍යාපනය නම් දැනුම නම් අපි ඒ ලබා ගැනීමට පහසුකම් ලබා දීලා ඒ ලබා ගන්නට කටයුතු කරන්න ඕනේ. අම්මලාගේ තාත්තලාගේ බලාපොරොත්තුව තමයි අපේ බලාපොරොත්තුව.
කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ අර්ධ නාගරික පාසලක් ලෙස හඳුන්වන්නට පුළුවන්කම තිබෙන කනතුල්ල ධර්මරාජ ආදර්ශ මහාවිද්‍යාලයේ ප්‍රවීණ ඇදුරු නඩුල්ල මේ වන විට 50ක් පමණ වෙනවා. ආචාර්ය මණ්ඩලයේ නොමද වූ අපකැපීම මත සිසු දරු දෙවියන්ගේ අනාගත මම්පෙත් දෙලිපෙහෙලි කරන්න ඔවුන් කැපවෙන්නේ පුදුමාකාර විදියට. උදෑසන 7:30 පටන් 1:30 දක්වා විධිමත් කාලසටහනකට සියලු විෂය ධාරාවන් අදාරුන සිසු දරු දෙවියන් සමස් කාලයේ විෂය සමගාමී කටයුතු වලට යොමු වන්නේ හරිම ආසාවෙන්. මේ ඔබ දකින්නේ විද්‍යාලයේ දූරපාදක කණ්ඩායම සංගීතාචාර්යතුමේගේ බොහෝ අධීක්ෂණය යටතේ දූරපාදක කණ්ඩායම පාසලේ සියලු උත්සව අවස්ථාවන් ආවරණය කරමින් විද්‍යාලයට කීර්තියක් අත්කර දෙනවා. සුතරු දෙවියන්ට ශිල්ප ලබා දෙන පස්සේම එම ශිල්පය ලබා දෙන්නට ගුරුවරුන් සංවර්ධනය කිරීමට ගුරු සංවර්ධන වැඩකටයුතු කරන්නටත් විද්‍යාලය කර විදුහල්පතිතුමන් අමතක කරන්නේ නැහැ. ඒ නිසාම පසුගියදා ගුරු සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මද ශ්‍රී ලංකා යටතේ දීප ව්‍යාප්තව ආරම්භ කරන ලද පසල කළමනාකරණ ව්‍යාප්තිය කනදුන්න ධර්මරාජ ආදර්ශ මහාවිද්‍යාලයටත් ආදර්ශමත් පාඩමක් වුණා. ඒ අනුව තමයි 8 ශ්‍රේණියේ සියලු සිසු දරුවන් මෙලෙස අපකප වෙලා පසල කළමනාකරණ ව්‍යාප්තියක් ආරම්භ කළේ. මේ ඔබ දකින්නේ විද්‍යාලයේ ජනමාධ්‍ය සංසදය හා සම්බන්ධ වූ චීන ගුවන්විදුලියේ වැඩසටහන්. අන්තර්ජාතික වශයෙන් අවිද්‍යාලයේ ජනමාධ්‍ය සංසදය චීන ගුවන්විදුලියත් එක්ක එකතු වෙලා මාධ්‍ය සංසදයට දුන්න පූර්වාදර්ශය හරිම අපූර්වයි. වසරක් පාසා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වැඩකටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීමෙහිලා ශිෂ්‍ය නායක නායිකාවෝ දක්වන දායකත්වය අපි ඉතාම අගේ කොට සලකනවා. එනිසාවෙන්ම සෑම වසරකම ශිෂ්‍ය නායක මණ්ඩලයට පත්වෙන්නට වාසනාව ලැබෙනවා සිසු සිසුවියන්ට. ඔවුන් නායකත්ව පුහුණු කඳවුරකට සම්බන්ධ කළා ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කිරීමෙන් පසුවයි මේ සේවය ඉටු කරන්නට විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයට ඇතුළත් කරගනු ලබන්නේ. එහි අවස්ථා කීපයකුයි ඔබ මේ දකින්නේ.